මගේ YouTube channel එකට ඔගොල්ලෝ හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ capacitor power free flight plane එකක්. හරි අපේ වැඩේට ඕන වෙනවා බවුත් එකක්, ඒ වගේම හොඩ්ලු ගන්න එකක්, තව ඕන වෙනවා හැක්සෝ බ්ලේඩ් එකකුයි paper කටයකුයි, barbecue stick දෙකක් ඕන වෙනවා. ඒ වගේම foam board කැල්ලක් අවශ්‍ය වෙනවා. ෆ්ලේන් එක හදන්නේ මෙන්න මේ foam board කැල්ලෙන්. රජි foam එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඊට වඩා සැහැල්ලු උම්දරුවයක් උනත් මේ දන්දා භාවිතා කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අපේ ඉලෙක්ට්‍රොනික කොටස් ටික. මේකේ වැදගත්ම එක මේ සුපර් කැපැසිටර් එක. මේකේ අගේ ගහලා තියෙන 10 ෆැරඩ් වෝල්ටේජ් එක 3.0 වෝල්ට් කියලා. මේක ඔන්ලයින් ගෙන් ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ලංකාවේ නම් හම්බුන්නේ නැහැ මට මිලදී ගන්න. කවුරු හරි දන්න තැනක තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන් යන්න. ඒ වගේම අපිට ඕන වෙනවා මෝටරයක්. මෝටරේ පිටිපස්සට ගම් දාලා අලෝ ගත්තා වයර් දෙක ඉක්මනින්ම මේ මෝටර වලින් ගැලවෙනවා. ඒ හින්දා මෝටරේ වයර් දෙකගේ ආරක්ෂාව සඳහා පොප්ලයක් ඕන වෙනවා මෝටරේටම හරියන. චුටි වයර් කැල්ලකුත් අපේ මේ වැඩේට ඕන වෙනවා. මුලින්ම අපි කරන්න තන්නේ මේ ෆෝම් බෝඩ් කැල්ල කොටස් දෙකකට වෙන් කරගන්න. මේක මිලිමීටර් 5 ෆෝම් බෝඩ් එකක්. එයින්ද අපේ ප්ලේන් එක මිලිමීටර් 5 ෆෝම් බෝඩ් එකකින් හැදුවොත් ටිකක් බර වැඩි වෙනවා චූටි ප්ලේන් එකක් ඉඳලා. ඒක තවත් සැහැල්ලු කරගන්න ඕනේ නම් තමයි මේ ෆෝම් බෝඩ් එක කොටස් දෙකකට වෙන් කරගන්නේ. මේ මෙතඩ් එකෙන් ඔයගොල්ලන්ට ලේසියෙන්ම චූටි ෆෝම් බෝඩ් කැලක් කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඊට වඩා ලොකු ෆෝම් බෝඩ් එකක් වෙන් කරගන්නවා නම් එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට යනවා නම් ඔයගොල්ලන්ට හොට් වයර් කට එකක් ආධාරයෙන් මේක කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඒව නිර්මාණය කරන විදිය YouTube එකේ තියෙනවා. ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් YouTube එකේ search කරලා බලන්න ඕනතර වීඩියෝ තියෙනවා. ඒ වගේම ඇටෝමක් හදලා ඔයගොල්ලන්ට මේ ෂීට් එක කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකේ තියෙන විදිහට පොඩි ඇටෝමක් හදාගෙන ෆෝම් බෝඩ් එක දෙකට බලා ගන්න. ඔයගොල්ලෝ රිජි ෆෝම් එකක් උනත් භාවිතා කරන්න පුළුවන් මේ වැඩේට. එහෙම නැත්නම් වෙනත් සැහැල්ලු අමුද්‍රව්‍යයක් භාවිතා කරන්න පුළුවන්. ඔයගොල්ලෝ භාවිතා කරන දේවල් තියෙනවා නම් මීට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන් යන්න අනිත් අයට දැනගන්න. මේ තියෙන මම කොටස් දෙකකට වෙන් කරගත්ත මගේ ෆෝම් බෝඩ් ෂීට් එක මේ ක්‍රමයේ භාවිතා කරලා ලේසියෙන්ම ඔයගොල්ලන්ට ෆෝම් බෝඩ් ෂීට් එක කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. හැබැයි පුංචි ෆෝම් බෝඩ් එකක් විතරයි මේ වැඩේ සාර්ථකව කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ෆෝම් බෝඩ් එකේ ප්ලේන් එක ඩ්‍රොවින් එකක් ඇඳලා ඒක කොටස් කපලා වෙන් කරගෙන මෙන්න මේ විදිහට මම අලෝ ගත්තා. මේකට ප්ලෑන් එකක් කියලා එකක් නැහැ. ප්ලේන් එකේ හැඩය එන විදිහට තමයි මේක නිර්මාණය කරගත්තේ. බඳ කොටසට ඉරට්ටක් භාවිතා කළා ශක්තිය වැඩි වෙන්න. ඔයගොල්ලන්ට සමහරට net එකේ search කරලා internet එකේ search කරලා පොඩි ප්ලෑන් එකක් හොයාගන්න බැරි වෙන එකකුත් නැහැ. මගේ ප්ලේන් එකේ ප්‍රමාණය සහ size එක පිළිබඳව දල අදහසක් ගන්න ඕන හින්දා මේ විදිහට මම පොඩියට ඇඳගත්ත කොළයක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක. ෆෝම් බෝඩ් එක උඩ පොඩි ප්ලේන් එක ප්ලෑන් එකක් ඇඳලා කපලා ඒක අලෝගෙන මේ විදිහට පොඩි ප්ලේන් එකක් ඔයගොල්ලන්ට නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපේ ප්ලේන් එකේ වැදගත්ම කොටස තියෙන්නේ මේකට ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් ටික කොහොමද අපි සම්බන්ධ කරගන්නේ කියන එක. මේ වීඩියෝ එකේ තියෙන විදිහට මෝටරේ ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්න ඒක අපි අර අලෝ ගත්ත ඉරට්ටටත් සම්බන්ධ වෙන විදිහට අලෝ ගන්න. එතකොට පොඩ්ඩක් ශක්තිය වැඩි වෙනවා මෝටරේ ඉස්සරහ කොටස ගිහින් කොහේ හරි වැදුනොත් මෝටරේ නැමෙන එක බඳ කොටසත් එක්ක නැමෙන එක අඩු වෙනවා. ඒ විදිහට සම්බන්ධ කරගත්තොත් ඊට පස්සේ අපේ සුපර් කැපැසිටර් එක කොතනටද සම්බන්ධ කරන්න ඕනේ කියන එක තමයි අපි හොයාගන්න යන්නේ. මේ වීඩියෝ ඉදින් ඉදට ෆ්ලේන් එකේ බඳ කොටසින් කොටසක් ඉවත් කරගන්න කැපැසිටර් එක දෙපැත්තට
යවන්න පුළුවන් විදිහට කැපැසිටර් වඩා ප්‍රමාණයකට මේ වගේ කොටුවක් කපලා ඉවත් කරගන්න. ඉස්සෙල්ලාම අපි කැපැසිටර් එක පොඩ්ඩක් ඉස්සරහට තියලා මෙන්න මේ වගේ මාස්කින් ටේප් එකක් භාවිතා කරලා කැපැසිටර් එක අලවනවා. අලවලා අපි ගුවන් යානය අපේ හදාගත්ත පොඩි ප්ලේන් එක මෙන්න මේ විදිහට හයියෙන් විසිකරලා බලනවා. ඒක පා වෙලා රොකට් එකක් වගේ පා වෙලා යනවාද කියලා අපේ ගුවන් යානයේ බැලන්ස් එක කොතනටද එන්නේ කියලා කැපැසිටි එක කොතනටද එන්න ඕනේ කියලා හොයාගන්න. ඔයාලට පේනවා ඇති ෆ්ලේන් එක ගොඩක් දුර පා වෙලා යන්නේ නැහැ. ටිකක් දුර ගිහිල්ලා වැටෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ දැන් කැපැසිටි එක තව චුට්ටක් පස්සට යවන්න පුළුවන් අපේ කොටසෙන් කැපැසිටි එක තව චුට්ටක් පස්සට ගල්ලා මෙන්න මේ විදිහට නැවත පාර නැවත වතාවක් අපි ඒක ෆ්ලයි කරලා බලනවා. ඔරන්ට පේනවා ඉස්සලා තරවට ටිකක් දුරට ඒක පාවෙලා ගියා. මම හිතනවා මෙතන හොඳයි කියලා මේක කැපැසිටි එක තියන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ගුවන් යානයේ බැලන්ස් එක තියෙන තැන හොයාගන්න, එහෙම නැත්නම් CG point එක හොයාගන්න. මේක අපි හදන පොඩි ප්ලේන් එකක් හින්දා අපේ ඩිසයින් එකට හදුවොත් ඒකේ CG point එක කොහෙටද ඉන්නේ කියලා අපි දන්නේ නැති හින්දා ඔයගලන්ට මේ ක්‍රමය භාවිතා කරලා ඒක හොයාගන්න ලේසි වෙයි කියලා මම හිතනවා. ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එකේ දින විදිහට කනෙක්ටර් ස්කේල් එක සම්බන්ධ කරගන්න පාස ගන්න මේල් කනෙක්ටර් කෑල්ල මෝටරේටත් ෆීමේල් කනෙක්ටර් කෑල්ල කැපැසිටි එකටත් කැපැසිටි එකේ ධන ඍණ කියලා එකක් තියෙනවා. ධන ඍණ පැත්ත තමයි මාක් කරලා තියෙන්නේ, මේ කඩිරි ගහලා තියෙන්නේ ඍණ පැත්ත. චාර්ජ් කරද්දී ධන ඍණ මාරු කරගන්න එපා. එහෙම වුණොත් ප්ලස් මයිනස් මාරු වුණොත් කැපැසිටි එක ඩැමේජ් වෙන්න පුළුවන්. මෝටරේ කැපැසිටි එක සම්බන්ධ කරන්න මෙන්න මේ විදිහට එහෙම සම්බන්ධ කරාම ඔයගලන්ට පේනවා ඇති මෝටරේ කැරගෙනවා. අපි මේ කැපැසිටි එක චාර්ජ් කරන්න ඕනේ. චාර්ජ් කරලා තමයි මෝටරේ සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මේ කැපැසිටි එක ඩිස්චාර්ජ් වෙද්දී ඒ වෝල්ටේජ් එකෙන් මෝටරේ කැරගෙන ගන්නවා. කැපැසිටි එක චාර්ජ් කරන්න ඕන නම් ඔයගලන්ට බැටරි තුනක් භාවිතා කරලා පොඩි පැක් එකක් හදාගන්න පුළුවන්. මම මේ පවර් බැංක් එක කරා තමයි වැඩේ කරන්නේ. පරණ ෆෝන් කේබල් එක භාවිතා කරායි සඳහා ඒකේ රතු වයර් එක දාන විදිහටත් කළු වයර් එක ඍණ විදිහටත් භාවිතා කරලා කැපැසිටි එකේ ඍණ පැත්තට ඒකේ ඍණ පැත්තත් කැපැසිටි එකේ ධන පැත්තට ධන විදිහටත් තියලා ටිකක් වෙලා ළඟ හිටියාම කැපැසිටි එක චාර්ජ් වෙනවා. ඊට පස්සේ මෝටරේ සම්බන්ධ කරාම කැපැසිටි එක ඩිස්චාර්ජ් වෙද්දී ඒ වෝල්ටේජ් එකෙන් අපේ මෝටරේ දුවනවා. ඒක තමයි මේකේ සරල සිද්ධාන්තයේ සිද්ධ වෙන දේ. කේබල් එකේ අගට මම මේල් ජම්පර් ස්වර්දය සම්බන්ධ කරගත්තා. එතකොට මට ලේසියෙන්ම කැපැසිටි එක සම්බන්ධ කරලා මේක චාර්ජ් කරගන්න පුළුවන්. ඔයාලට මේක හදන්න ඔයාලට හොයාගන්න අමාරු වෙන සුපර් කැපැසිටි එක ඔන්ලයින් ඕඩර් කරලා ගෙන ගන්න පුළුවන් ඔයාලට සුපර් කැපැසිටි එක. එහෙම නැත්නම් ලංකාවේ කොහේ හරි මිලදී ගන්න තියෙන තැනක් දන්නවනම් කවුරු හරි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගන්න. එතකොට ලේසියෙන් ලංකාවෙම මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපේ ප්ලේන් එක හදලා ඉවරයි. වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමදෙනාටම ගොඩක් ස්තුතියි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන් එතකොට ඔයගොල්ලන්ට. මගේ channel එකේ මේ වගේ අලුත් වීඩියෝ ගොඩක් තියෙනවා. ඒවත් ගිහිල්ලා බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අද දවසින් අපි ආයෙ හම්බෙමු. ඔයගොල්ලෝ හැමදෙනාට සුබ දවසක්.